විරාමෙන් පසු ඔබ නැවතත් බොහොම ආදරෙන් රැඳෙන්නේ ඔබේම ආදරණීය බදාදා පියුම් විලත් එක්ක. ඉතින් විරාමයට යන්නට පෙර මා කිව්වා අපි දැන් ඔබ එකතු වෙන විශේෂාංගය කුමක්ද කියලා බදාදා පියුම් විල. ඉතින් එහෙමනම් අපි ප්‍රවිෂ්ටයක් ගම් සුව ආරණ විශේෂාංගයට. ස්වාරණ විශේෂාංගෙන් මේ හා සම්බන්ධව කතා කරන්න විශේෂම මේ කාලය ගැන මේ ශ්‍රී සීත උඳුවක් මහේ ලෙඩ රෝග වැඩි හෙම්බිරිස්සා ගතිය වැඩි සෙම ගතිය වැඩි. හැබැයි ආයුර්වේද පැත්තෙන් අපි කොයි විදිහටද වෛද්‍ය ක්‍රමවලට යොමු වන්නට ඕනේ, අපේ ඇවතුම් පැවතුම් ගැන අපි සැලකිලිමත් වන්නට ඕනේ කොයි ආකාරයෙන්ද කියලා කතා කරන්නට අපි බොහොම ආදරෙන් ගෞරවයෙන් අපේ මැදිරියට ආරාධනා කරා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජ්‍යෙෂ්ඨ ආචාර්ය ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආචාර්ය LPA කරුණාතිලක වෛද්‍යතුමන්ට අයිබෝවන් සුබදාසන. ඔව් වෛද්‍යතුමනි, මේ අපි මේ කාලය ගැන පොඩ්ඩක් කතා කරමු නේද. දැන් අපි සාමාන්‍යයෙන් මේ මාසේ දෙසැම්බර් මාසේ එනකොට කියන්නේ හරිම සීතලයි උදේට නැගිටිනකොටත් කියලා. අර රස්න කාලය කිමෙන් කිමෙන් අඩු වෙලා ගිහිල්ලා තියෙනවා. හැබැයි මේ මේ කාලයට මේ දේශගුණයට කෙනෙක් ප්‍රියතාවයක් දැක්කවත් සමහරක් වෙලාවට පුංචි දරුවාගේ පටන් වැඩි හිටියා දක්වා මේ සෙම රෝගවලින් පීඩා විඳින්නන් බවට පත් වෙලා තියෙනවා. ඇදුම තියෙන රෝගියෙක් ඉන්නවා නම් නිවස තුළ චුට්ටක් විතරනේ වැඩි වෙලා තියෙනවා මේ හතිය ගතිය. ඒ වගේම තමයි පීනසේ කෙනෙක්ට තියෙනවා මේ ගැනත් චුට්ටක් වැඩි වෙලා තියෙනවා මේ කාලගුණේ විපර්යාසයත් එක්ක. ඉතින් මං හිතන්නේ මේ කාරණාව ගැන අපි කතා කරමු. මොකද අපේ ප්‍රේක්ෂකයන් හිතන්න පුළුවන් අයියෝ දැන් මට මේ කාලේ තියෙන මේ ගෝලීය වසංගත තත්ත්වයත් එක්ක මේ කොරෝනා හැදිලාද කියලා. ඉතින් ඒ නිසා මේ දුරුමතයන් දුරු කරලා කොයි විදිහටද අපේ නිවැරදි ඇවතුම් පැවතුම් ඇති කරගන්නට ඕනේ කියන කාරණාව කතා කරමු. ඔව්. අපි දන්නවා ලෝකයේ තියෙනවා චක්‍රයක්. ලෝකයේ ඇත්තටම සිදුවෙන්නේ මේ ක්‍රියාවලිය චක්‍රයක ආකාරයි. ඉතින් දේශගුණය ගත්තත් ඒ වගේ අපේ රටට අපි දන්නවා ඍතු හයක් තියෙනවා. ලෝකයේ ඍතු හයක් තියෙනවා. සිසිල, වර්ෂා, ග්‍රීෂ්ම, සරත්, වසන්ත, හේමන්ත ඒ ආකාරයට තියෙනවා. ඉතින් ඒ කියන්නේ සීතල කාලයක් තියෙනවා, උෂ්ණ කාලයක් තියෙනවා, තව ඒ අතරට වර්ෂා කාල තියෙනවා. ඔය විදිහට හයක් තියෙනවා. හැබැයි අපේ රටේ මේ හය ඒ ආකාරයෙන්ම බලපවත්ත නැහැ. නමුත් දැන් ඉන්දියාව ගත්තොත්, උතුරු ඉන්දියාව ගත්තොත් හරියටම ඒ ආකාරයට මේ චක්‍රය බලපාන. වෙනත් රටවල්වල ඒ වගේ අපේ රටේ යම් ආකාරයකට ඒ බලපෑම එනවා. නමුත් අපි අර මුදින් වට වෙලා තියෙන මේ අපේ දේශගුණික කලාපය අනුව අපිට යම් ඒක ඒ තරමට ප්‍රබල විදියට ඇති වෙන්නේ නැහැ. නමුත් ඒ බලපෑම නැති නැහැ තියෙනවා. අපි දන්නවා ඒ නිසා තමයි අපිට මේ දෙසැම්බර් මාසේ, ජනවාරි මාසේ මේ සීතල පරිසරයක් නැත්තම් සීතල දේශගුණයක් ඇති වෙන්නේ. එතකොට ආයුර්වේද වෛද්‍ය විද්‍යාව මේ සියලු දේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව අපිට හොඳින් උගන්වනවා. ඉගෙන උගන්ලා තියෙනවා. මොකද ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කතා කරන්නේ ස්වභාව ධර්මයත් එක්ක. එතකොට ස්වභාව ධර්මයේ නිෂ්පාදනයක් වන අපි මිනිස්යාට බලපාන්නේ ස්වභාව ධර්මයේම තමයි. ඉතින් එහා දෙයක් බලපාන්නේ නැහැ. ක්‍රියාත්මක වෙන්නේ ඒ අනුවමයි. එතකොට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මිනිස්යා ගේ ක්‍රියාකාරීත්වය එහෙම නැත්නම් අද විද්‍යාවනෝ කියන ෆිසියොලොජි, ඇනටොමි, එහෙමත් නැත්නම් සත්ව විද්‍යාව, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ඔය වගේ සියලු දේවල් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දෝෂ ධාතුමල කියලා වෙනම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අදාළ සංස්කෘත භාෂාවෙන් විස්තර කරන සිද්ධාන්තයක් තියෙනවා. ඒ වචන වලින් තියෙන සංස්කෘත භාෂාව කියන්නේ මූලික වචන. එතකොට ඒ අනුව අපේ ශරීරයේ ප්‍රධාන ක්‍රියාකාරීත්වය සිදු කරන ප්‍රධාන කොටස් තුනකට ඒ ශරීරය ක්‍රියාත්මක වෙනවා. තුනක් ඒවා එක එක ආකාරයට මිශ්‍ර වෙලා ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි වාත, පිත්ත, කප කියලා සඳහන් කරේ. වාත, පිත්ත, කප කියන එක සඳහන් කරේ. එතකොට වාතය නෙමෙයි, මේක හොඳට මතක තියාගන්න ඕනේ, මේ වාතය නෙමෙයි, වාත. වාත කියන සංස්කෘත වචනේ තියෙන ගැඹුරු අර්ථය. පිත්ත කියන සංස්කෘත වචනේ තියෙන ගැඹුරුම අර්ථය. මුළු ශරීරයේ සිදුවන ඉහා ක්‍රියාවලි වෙන්නේ කොහොමද කියන එක විස්තර කරනවා. අද නවීන වෛද්‍ය විද්‍යාව ඕකේ ওই තියෙන දේවල් තමයි ටික 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 එළියට විස්තර වෙන්නේ. එතකොට මේ අනුව බලනකොට මේ කප්ප කියන කොටස එහෙම නැත්නම් සිසිල් පැත්තට වැඩ කරන ගුණය ශරීරයේ තියෙන මේ කාලයට වැඩි වෙනවා. මේ කාලයත් එක්ක ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව
පුද්ගලයෙක්ගේ ශරීරයේ රෝග ඇති වෙන්න ශරීරයේ ක්‍රියාකාරීත්වයට සහ මොනවාරි ප්‍රතිකාර කරන්න අවශ්‍ය නම් ඒ ඖෂධ ඒ සියල්ලටම මේ තුන අවශ්‍යයි මේ ඒ කියන්නේ මේ දේශ දෝෂ මේ කටයුතු මූලධර්ම හැටියට සලකනවා ඒ වගේම දේශය කාලය බලය වයස එක හා සමානව වැදගත් වෙනවා මෙතන බලපාන හරි මෙතන බලපාන්නේ මොකද්ද කාලය මේක දැන් අපිට එන සීතල කාලය. එතකොට සීතල කාලයේ ශරීරයේ සීතල පැත්තට ගුණය තියෙන ශරීරයේ තියෙන ක්‍රියාවලියට තමයි දැන් මේක තව එකතු කරන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒ කියන්නේ කප කියන කොටසට. ඒ වගේම මේ අතර එනවා අපිට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ රට තනි ක්‍රම සීතල අර වෙනත් රටවල වල වගේ වින්ටර් එකම නෙමෙයි තියෙන්නේ. නමුත් මේ අතරේ වර්ෂාවක් තියෙනවා. එතකොට වර්ෂාවෙන් ඇතිවන දේවලුත් සිදු වෙනවා. එතකොට යම් යම් විපර්යාස කීපයක්ම සිදු වෙනවා. එතකොට අර කප කියන කොටස තමයි වැඩිපුර වෙනස් වෙන්න බලන්නේ වැඩිපුර වෙනස් විකෘති වෙන්නට බලන්නේ නැත්නම් දෝෂ සහගත වෙන්නට බලන්නේ. ඒ අතරෙම වාතය කියන එකටත් වක්‍ර ලෙස බලපෑම් සිදු වෙනවා. ඒතර ඔය දෙකේ වෙනස් වෙනකොට ඔය දෙක වෙනස් වුණොත් ශරීරය හදන්නට පුළුවන් රෝග රාශියක් තියෙනවා. ඒ අනුව තමයි ඔය අපි හිතමු දැන් අර ඉස්සෙල්ලා කතා කරපු විදිහට මේ වෛරස් ගැන කතා කරා. හෙම්බ්‍රිසාව ගැන කතා කරා. හතිය ගැන කතා කරා. ඇදුම ගැන කතා කරා. අපි ඔව්ව විශේෂයෙන්ම ශ්වසන පද්ධතියට අපි රෙස්පිරේටරි සිස්ටම් එකට ඒ කියන්නේ පෙනහළු ආශ්‍රිත මේ උගුර කරන් ගිහිල්ලා ඒ ඒ ආශ්‍රිත ව්‍යුහාව තමයි අපි ශ්වසන පද්ධතිය කියලා සඳහන් කරන්නේ. මොකද අපි ගන්න වාතය ඇතුළට ගන්න කොටස. එතකොට ඔය වාතය ඇතුළට ගන්න කොටසේට වෙනස්කම් සිදු වෙන මොකද පරිසරයේ තියෙන වෙනස් වීමත් එක්ක තමයි අපි ඒ ගන්න ආග්‍රහණය කරන නැත්නම් ආශ්වාස ප්‍රාශ්වාස කරන දේට සිදු වෙන. මේ එකම අපි මතක තියාගන්නට ඕනේ සිදුවෙන දෙයක් මේ ශාරීරික අරසි වෙනස සිදු වෙනවා. ඒ වගේම අපේ බාහිර ලෝකේ අපි ජීවත් වෙන බාහිර ලෝකේ අපිට හැම වෙලේම බලපෑම් කරන අපිට අවශ්‍ය වෙන ලෝකෙත් ඒ වගේම වෙනස්කම් සිදු වෙනවා. විශේෂයෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මේ කාලේ මේ දේශගුණ විපර්යාස නිසා බලවත් වෙන්නට පුළුවන් කරුණු රාශියක් තියෙනවා. අන්න ඒ ටික තමයි අපිට හුඟක් වැදගත් වෙන්නේ. වෛද්‍යතුමනි දැන් ඔබතුමන් මේ ආකාරයෙන් මේ හා සම්බන්ධව කතා කරනකොට තව කාරණාවක් මතක් වෙනවා. දැන් අපි මේ කාලය ගැන එච්චර හිතන්නේ නැතුව බොහෝ වෙලාවට මේ ආහාර පානවලනොත් වෙනස්කම් ලබා දෙනවා. දැන් අපේ ප්‍රේක්ෂකෙන් දැන් මේ කාලයේ වැඩිපුර රස්නෙන් කෑම ආහාරයට ගන්නකොටම සීතල කෑම ආහාරයට ගන්නවා. දැන් අපි දන්නවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව අනුව මේ ආහාරවලට නිරෝගී ජීවිතයක් ලබා ගන්නට මුල්තැනක් ලබා දෙනවා. ඇත්තට මේ පැත්ත ගැන අපි කතා කරොත් මේ කාලගුණයේ දේශගුණයේ මේ විදිහට විපර්යාස වෙලා තියෙද්දී සෙම කියන රෝගී තත්ත්වයේ හෙමිලිසාව කියන රෝගී තත්ත්වයේ උස්සන්න වෙද්දී අපි ආහාර පාන ගැන කොයි විදිහට සැලකිලිමත් වෙනවද? ඔව් ඒ නැවතත් ඒ අපි ආහාර පාන ගැන කතා කරත් අර මං ඉස්සෙල්ලා කියපු ටිකම තමයි ওই අවසානයේ ගැඹුරේ තියෙන මූලධර්මය. අපි ගන්න ආහාර පාන ඒ සියල්ලේම තියෙන්නේ මේ ලෝකයේ අර මම කියපු අපේ ශරීරයේ අර ක්‍රියාකාරීත්වය වෙනස් කරන්න ඒ තියෙන අවස්ථාවල් වෙනස් කරන්න පුළුවන් ප්‍රොපර්ටිස්මයි. නැත්නම් ඒ ගුණම තමයි ඒ වගේ තියෙන්නේ. සරලව කියනවා නම් ඉතාම සරලව කියනවා නම් හැම සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් භාෂාවෙන් කියනවා නම් මේ පරිසර මෙවැනි පරිසර විපර්යාස එහෙම නැත්නම් මෙවැනි කාලයේ වෙනස්කම් නිසා ඇතිවෙන දේවල් ශරීරයට බලපෑම සහ ඒවා වළක්වා ගැනීමට අපි කටයුතු කරන්නේ කොහොමද කියන එකට මූලධර්මය වෙන්නේ කරුණු දෙකක්. එකක් අපේ ආහාර පාන. අනිත් එක අපේ ඇවතුම් පැවතුම්. අපේ ජීවන රටාව. ජීවන රටාව. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ඔකට කියනවා විහරණ කියලා. ආහාර පාන විහරණ. ඒ ඖෂධ වර්ග වෙනත් දේවල් ඒකත් එක්ක සම්බන්ධ වෙන දේවල් තියෙනවා. නමුත් මේ දෙක තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. අපි ආහාර පාන ගන්න එකෙන් අපිට පුළුවන් මේ தත්ත්වය වැඩි කර ගන්නත් පුළුවන් මේ තියෙන නරක පැත්ත අඩු කර ගන්නත් පුළුවන්. අපේ ඇවතුම් පැවතුම් අපි ඒ අනුකූලව ගලපා ගත්තොත් අපිට මේ එන රෝග තත්ත්ව අඩු කරගන්නත් පුළුවන් ඕනනම් වැඩි කරගන්නටත් පුළුවන්කම තියෙනවා. ඉතින් අන්න ඒ නිසා ඒ ටික තමයි අපි හැම වෙලෙම හිතලා බලන්නට ඕනේ. දැන් මෙතන අපි දන්නවා සිසිල් පරිසරය තමයි වැඩි වෙන්නේ, වෙනස් වෙන්නේ, ඇති වෙන්නේ. සීතලක් හැම වෙලෙම ඇති වෙන්නේ. එතකොට ශරීරය අපි හැම වෙලෙම සරල මූල ධර්මයට ගියොත් මේ සීතල වැඩි නොවන ශරීරය තියෙන සීතල කියන්නේ අයිස් වතුර කියන එක නෙමෙයි. ඊට වඩා ශරීරයේ සිදුවන ක්‍රියාවලි බල සිසිල් බවක් ඇති වෙනවා නැත්නම් ඒ ප්‍රතික්‍රියාවල අඩු බවක් ඇති වෙනවා. අපි දන්නවා රස්නත් එක්ක නැත්නම් උෂ්ණත්වයත් එක්ක තාපයත් එක්ක යම් යම් ප්‍රතික්‍රියාවන් වේගවත් වෙනවා වැඩිපුර සිදු වෙනවා. එතකොට මේ සීතලත් එක්ක වෙන්නේ ඒ වැපැත්ත අඩු වෙනවා. ඒ නිසා අපි ගන්න ආහාර පාන සීතලෙන් ගත්තොත් බොහෝ ඒ පුද්ගලයාට ගැළපෙන්නේ නැති විදිහට ශරීරයේ ඒ සීතල තත්ත්වය තවත් වැඩි කරන්න බලනවා. එතකොට මොකද වෙන්නේ? ඒ පැත්තට අදාළ රෝග
දැන් අර කියපු ප්‍රතිශා වගේ දේවල් හතිය වගේ දේවල් නැත්නම් ඒ අදුම කියන ඒ වගේ දේවල් වැඩි වෙන්නට වෙන්නට බලපානවා ඒ වගේම ආහාර අපි හිතමු උදාහරණයක් හැටියට ගත්තොත් අපි රැයට මේ වගේ දවස්වල හොඳ නැහැ අපි රැයට අධික ලෙස සීතල කරපු දේවල් ගන්නට හොඳ නැහැ රාත්‍රී ආහාරයට විශේෂයෙන් අයිස්ක්‍රීම් වගේ දේවල් යම් කිසි ප්‍රමාණයකට මුදෝප කිරිවත් ඒ වගේ දේවල් මොකද අපේ ශරීරයේ සෙම ගතිය නැත්නම් ඒ කප කියන කොටස වැඩි කරන්නට වෙනස් කරන්නට බලපාන දේවල් රාත්‍රියට පුළුවන් තරම් අවම කරන්න කොහොඳ විශේෂයෙන්ම ඉතා කුඩා දරුවන් සහ වයස්ක අය ඒවා ටිකක් වළක්වන එක හුඟක් දුරට හොඳයි ඒ වගේම සීතල සම හුඟක් අය කරන දේක් තමයි කූල් කරපු වතුර බොන කූල් වතුර බොන ඉතින් ඒක මේ වෙලාවේ ඒ තරම් හොඳ නැති සුදුසු නැති දෙයක් සුදුසු නැති දෙයක් කූල් වතුර විශේෂයෙන් මේ රැට විතරක් නෙමෙයි අධික ලෙස කූල් කරපු වතුර බීම මේ කාලයට හොඳ නැහැ ඒ වගේම අපි හිතමු වායු සමීකරණය අපි දාන අපි වාහනේ වහ යන්නට පුළුවන් ඉන්න තැන වෙන්නට පුළුවන් අධික ලෙස රාත්‍රියේ පවා මේ වායු සමීකරණය ඉතා සීතල පැත්තට යොමු කරලා කටයුතු කරනවා නම් නැත්නම් අපි නිදා ගන්න යනවා නම් ඒ පරිසරයක හැම නැත්නම් ෆෑන් එකක් අධික ලෙස දාගෙන ඒකත් මේ කාලෙට නම් හොඳ නැහැ මේ කාලෙට සුදුසු නැහැ එතකොට ආහාර පාන වලින් අපේ තමු තව දුරටත් අපි සමහර විට අපි විහරණ පැත්ත ගමු නැත්නම් අවතුම් පැතුම් අපි අතින් වැඩිපුරම අද කාලේ වෙන වරදවල් ගොඩක් අර මම ඉස්සලා කියපු විදිහට අධික ලෙස පරිසරය සීසල් කරගෙන අපි ජීවත් වෙන්න බලනවා නිදා ගන්න බලනවා එතකොට ඒක මේ වෙලාවේදී හොඳ නැහැ ඒ වගේම දවාලට නිදා ගැනීමත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ හැටියට මේ අවස්ථාවේදී හොඳ නැහැ. දවල් නිදා ගැනීම හොඳ නැහැ. සාමාන්‍යයෙන් විශේෂයෙන්ම අනුගමනය කරන්නට උනා පුංචි බාල සහ වෘද්ධ මහලු අය මේ නීති ටික නැත්තම් මේ මූල ධර්මයන් ටික අනුගමනය කරනවා නම් අද හැදෙන ලෙඩ රෝග වලින් හුඟක් වළක්වා ගන්නට පුළුවන්කම තියෙනවා. අර විදියට රෑ හොඳ නිින්දක් හැබැයි ටිකක් උණුසුම් පරිසරයක නිදා ගන්නවා නම් අද කාලයේ හැටියට හොඳයි සීතල තියෙන දවසක සිසිල් දවසක සිසිල් පරිසරයක ඒ වගේම දවල් නිදා ගැනීම කරන්නට හොඳ නැහැ එක 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 විදිහටම තද ලෙස ශ්‍රස්ණයක ඉඳලා සීතලට යන්නටත් හොඳ නැහැ එතකොට නැවතත් අර කරුණට උදව්වක් වෙනවා සිදු වෙන දේවල් ටික වෙනවා වතුර ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ හැටියට ශ්‍රස්ණි කරපු වතුර සීතල කරන්නට හොඳ නැහැ. සීතල කරපු වතුර එකටම ෆ්‍රිජ් එකේ විදි අරගෙන එකපාරටම උණු කරලා බොන්නත් හොඳ නැහැ. ස්වභාවික තත්ත්වයට ආපු එකක් තමයි අපි මේ වෙනස් කිරීම කරන්න නැතුව එකපාරටම ලොකු වෙනසක් ඇති කරන්නට හොඳ නැහැ. වෛද්‍යතුමනි දැන් සමාජයේ තියෙන දෙයක් තමයි දැන් මේ කැඳ වර්ග පානය කරනවා මේ දවස්වල වැඩි වශයෙන්. හැබැයි බොහෝ වෙලාවට මේ සීතල කාලයත් එක්ක කැඳ වර්ග සුදුසු දෙයින් සෙම් ප්‍රතිශා ගතිය වැඩි වෙනවාද? මොකද්ද ඇත්තටම? එතන ඒකේ සත්‍යයක් තියෙනවා. ඇත්තටම කැඳ වර්ගවල කැඳ වර්ග වලට අපි බොහෝ වෙලාවට එකතු කරනවා පොල් කිරි එකතු කරනවා ඒ වගේ. ඒ වගේම කැඳ වර්ග හදන මේක තමයි ආයුර්වේද විද්‍යාවේ තියෙන වැදගත්ම දේ. හුඟක් අය අවබෝධ කරගන්න නැතුව මේක සාමාන්‍ය භාවිතයකට පත් වෙලා තියෙන මේ මූලධර්ම නොදන්නක. මේ කැඳ වලට ගන්න ද්‍රව්‍ය තියෙනවා. ওই කැඳ වල වටිනාකම තියෙන නැත්නම් සාරය තියෙන මේ කැඳ වලට ගන්න ශාකමය ඖෂධයේ තියෙන ගුණය තමයි තියෙන්නේ. අපි හිතමු උදාහරණ හැටියට අපි සාතවාරිය ගන්නවා ගොටු කළ ගන්නවා මුගුණු වෙන්න ගන්නවා බටු කැඳ ගන්නවා ඔය විදිහට එක එක දේවල් හදනවා හැබැයි ඌ වගේ ಗುಣ වෙනස් සමහර දේවල් වලින් සීතල ගුණය ශරීරේ වැඩි කරනවා හුඟක් වැඩි කරනවා අපි හිතමු වැල් පෙනල කැඳ මේ වෙලාවේ මේ කාලෙදි සීතල කෙනෙකුට ඇඟේ හුඟක් ඒ සීතල ලෙඩ හැදෙන්නට පුළුවන් හැම්බ්‍රිස්සා ගති තියෙන සෙම ගතිය වැඩිපුර තියෙන කෙනෙක් වැල් පෙනල කැඳ බිව්වොත් සමහරට හාතවාරිය කැඳත් යම් ප්‍රමාණයකට අනිවාර්යයෙන්ම වැඩි වෙන්නට බලපානවා ඒ වගේ බොන්න හොඳ නැහැ. ඒ කියන්නේ ඒ ගැන අවබෝධයක් තියෙනට ඕනේ මේ කැඳ කිව්වට ඔක්කොම කැඳ එක වගේ නෙමෙයි. සමහර තියෙනවා කැඳ ගන්න හොඳ නැති කැඳක් තියෙනවා ලෙඩක් නැත්තම්. ස්වභාවික ආහාරයක් විදිහට කැඳ ගන්න හොඳ නැති කැඳ තියෙනවා. අපි හිතමු දැන් මුගුණු වෙන්න වගේ දේවල්. ගොටුකොළ වල සමහර අයට ගොටුකොළ සිසිල් ගතියක් තියෙනවා නේද? සිසිල් ගතියක් තියෙනවා. ඒ වගේ රෑට වගේ එහෙම ගත්තොත් ටිකක් මේව වැඩි වෙන්නට ඉඩ තියෙනවා. හැබැයි ඒ වගේම මේ වෙලාවේ ගන්න හොඳ දේවල් ටිකක් තියෙනවා. අපි හිතමු පුංචි හැම්බ්‍රිස්සාවක් හැදෙන යනන පොඩි සෙම ගතියක් තියෙනවා නම් අපේ ආයුර්වේද වට්ටෝරුව නැත්තම් ආයුර්වේද විද්‍යාවෙම කියලා තියෙන ඖෂධ වර්ග තියෙනවා මෙව ශරීරයේ අර සිසිල් ගුණය වෙන්න පැත්ත නැති කරලා ශරීරයේ යම් කිසි උෂ්ණ ගුණයක පැත්තට ගිරලා අඩු පාඩු බැලන්ස් කරලා තියාගන්න. මොන වගේ කැඳ වර්ගද සුදුසු වෙන්නේ? උදාහරණයක් ඇටිට කැඳවලට වඩා කැඳවලදී වැඩිපුරම යන්නේ සිසිල් පැත්ත තමයි. කැඳවලට වඩා අපි හිතමු බොනවා ඉඟුරු කොත්තමල්ලි ටික බොනවා නම් ඒක සාමාන්‍ය තේ එකක් විදිහට. එහෙම නැත්නම් කිරි එකකට ඉඟුරු කෑල්ලක් දාලා බොනවා. එහෙම නැත්නම් කිරි එක බොන වෙලාවට කරාඹු නැටි දෙකක් තලලා දාලා බොනවා. අර සිසිල් ගුණය අඩු කරලා
උෂ්ණ ගුණයේ පැත්තට ශරීරය දෙනවා. ඒ කියන්නේ එහෙම හෙම්බිරිසාවක් හැදෙනවා වගේ කියන්නේ පොඩි කැදියක් තියෙන කෙනෙකුට තේ වෙනුවට නැත්නම් තේ එක ඩිංගුරු කෑල්ලක් දාලා දෙන්නට පුළුවන්. තනතල. එහෙම නැත්නම් ඉඟුරු කොත්තමල්ලි ටික. ඒක වැඩිපුර දෙන්නත් හොඳ නැහැ. මොනොත් උරාට වඩා වියලෙනවා. ඉතින් ඒ නිසා අන්න ඒ වගේ සිසිල් පැත්තට විරුද්ධව වැඩ කරන. සීත පැත්තට විරුද්ධව නැහැ. ඒ කියන්නේ ශරීරයේ තියෙන අර කප දෝෂයේ පැත්ත අඩු කරන්නට උදව් වෙන දේවල් අපේ තියෙනවා. දැන් අපිට තවත් දෙයක් කරන්න පුළුවන් මේ කාලෙට හුඟක් අය ආහාරය හදනකොට. අපි දන්නවා කෑම වුණනකොට. ඔව නිසා තමයි ඔය ඉස්සරින්දම්ම මේ අපිට ඔය කෑම රටාව එන්නේ නිකන් රසකාරක විතරක් නෙමෙයි. ගුණක් තියෙනවා ගුණකාරකක් තියෙනවා. දැන් අපි කෑම හදනකොට ආහාරයකට එකතු කරන සමහර අවකලට ඉඟුරු දානවා, සමහර වලට දානවා කරඹු නැටි දානවා, සමහර වලට දානවා ගම්මිරිස් දානවා, ඔය වගේ දේවල්, සමහර වලට දානවා කුරුඳු පොතු දානවා, ගොරක දානවා, ඔය වගේ දේවල් වල අර ගුණයත් එක්කම අර රසකයත් එක්කම මේ ගුණත් ලැබෙනවා. පොඩ්ඩක් දිරවීමට පහසු, එහෙම නැත්නම් උෂ්ණ පැත්ත වැඩි කරන, සිසිල් පැත්ත අඩු කරන ගුණ තියෙනවා. එතකොට ඒ වගේ දේවල් ටිකක් වැඩිපුර කියන්නේ අනවශ්‍ය විදිහට වැඩිපුර නෙමෙයි. අපි යොදා ගන්නේ නැත්නම් ඒ යොදා ගත යුතු ආහාරවලට යොදාගෙන පාවිච්චි කරනවා නම් අර පැත්ත වළක්වා ගන්නට පුළුවන්කම තියෙනවා. වෛද්‍යතුමනි, මේ අවසාන වශයෙන් අපි කතා කරමු විශේෂයෙන්ම මේ ගෝලීය වසංගත තත්ත්වයේ හමු වේ මෙවැනි හෙම්බිරිස්සාවක් සෙවගතයක් ආපුවම අපේ සමාජය බොහෝ බියට පත් වෙනවා. මේ අපටත් මේ COVID-19 වෛරස තත්ත්වය ඇති වෙලාද කියලා. ඇත්තටම මේ සැකහැර දැනගන්නේ කොහොමද මේ කාලයත් එක්ක? ඔව්, ඇත්තටම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ විදිහට නම් අද මේ කතා කරන COVID-19 කියන්නේ ලුත් වෛරස් එකක් නෙමෙයි. අතීතයේ තිබුණ වෛරස් වලම යම් වෙනස් වීමකින් ආපු වෛරස් එකක්. ඒක නිසා තමයි 19 ඉතත් තියෙන්නේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව වෛරස් කියන දේවල් ලෝකයේ පැවතිය යුතුයි. පැවතිනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි, ඒ අනුව තමයි ස්වභාව ධර්මයේ ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ශරීරයකට ඔරොත්තු දෙනවා. අපි ශරීරයේ ඔරොත්තු දෙන්නේ නැති දේවල් කරගන්න ගියාම එහෙම නැත්නම් අපේ ශරීරයේ ප්‍රතිශක්තිය අඩු වෙන විදියට අපේ ජීවන රටාව ගෙනිය. අද වෙලා තියෙන අපිට ඒකයි, අපි අමාරු වෙట్లా තියෙන ඒකයි. එතකොට ඒ තත්ත්වයට ගියාම අර වෛරස් ඕන එක ශරීරයට බරපතල ලෙස කරනවා. දැන් මේ කතා කරන හෙම්බිරිස්සා වගේ දේවල් වලත් මුල් ලක්ෂණ ඔක්කොම මේ කොරෝනා වෛරස් එකේ ලක්ෂණම තමයි. කොරෝනා වෛරසියත් මුල් අවස්ථාවේදී ප්‍රතිශාවක් විතරයි. ඉතින් අපිට කරන්න තියෙන එකම දේ, වෛරස් එනවා, වෛරස් නතර කරන්න බෑ අපේ ශරීරයට ආවට පස්සේ කවදාකෝ. වෛරස් වලින් ශරීරය ශක්තිමත් කරනවා. වෛරස් එක ආවට පස්සේ වෛරස් එකට බලපෑම් කරලා, වෛරස් එක නැති කරලා, විනාශ කරලා ශරීරය රැක ගන්නට. ඒක පවත්වා ගැනීම තමයි අපි කරන්න තියෙන්නේ. ඔව්. අපි කැටියෙන්ම කියනවා නම් ඔබේ ඇවතුම් පැවතුම් වෙනස් කරන්න, ඔබේ ජීවන රටාව වෙනස් කරන්න, එතකොට ඔබට පුළුවන් නිරෝගීමත් ජීවිතයක් ගත කරන්න. ආයුර්වේද විද්‍යාව අනුව තමයි අපි මේ කරුණු කාරණා ඔබත් එක්ක කතා බහ කරේ, ඔබත් එක්ක ගනුදෙනු කරේ. ඉතින් කාලය යුකුත් වෙනවා අපට සුවර්ණ විශේෂාංගයට ලැබුණු කාලයත්, ඒ වගේම තමයි බදාදා පීම් වලට ලැබුණු කාලයත් මේ විදිහට යුකුත් වෙනවා. අපි පුරා හෝරා දෙකක් ඔබේ නිවහනේ ඉන්නවානේ. ඉතින් එහෙමනම් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා වෛද්‍යතුමනි, කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආචාර්ය LPA කරුණාතිලක මහත්මයාට වෛද්‍යතුමනි ආයුබෝවන්, සුබ දවසක් කියලා ඔබතුමාට සමදෙනවා. ඔව්. ඒත් එක්කම තමයි දැන් ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් වෛද්‍යතුමත් එක්ක මේ ගැටලුව निराකරණය කරගන්නට මම වෛද්‍යතුමාගේ දුරකථන අංකයත් ඔබට ලබා දෙන්නම්. 0112792394 නැවතත් මම සඳහන් කරන්නම්. 0112792394. ඉතින් එහෙමනම් මේ අපට ඔබේ නිවසෙන් සමුගෙන යන්නට දැන් කාල වේලාව ඇවිල්ලා තියෙන්නේ. අදත් උදැසන 8 සිට උදැසන 10 දක්වා අපි ඔබත් එක්ක රැඳුණා. අපේ ජීවිතේ එක් එක් පැතිකඩවලින් ඔබේ ජීවිතයට අර්ථයන් එකතු කළා. ඉතින් එහෙමනම් හෙටත් බලාපොරොත්තු වෙනවා උදැසන 8 වෙනකොට අපි ඔබේ නිවහනට එන්න බ්‍රහස්පතින්දා පීම් වල තුලින්. ඉතින් හෙටත් අපි බලාපොරොත්තු වෙනවා අපේ ජීවිතය සාර්ථක කර දෙන්නට. ඉතින් එහෙමනම් එතෙක් නිරෝගිමත්ම බොහොම සුවපත්ව ජීවත් වෙන්නට කියලා ආශිර්වාද කරන ගමන් අපි ගිහිල්ලා එන්න. ආයිබෝ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.